පස්වන් දහත්කෙට බුදුන් දිවන්නා. සුබෝපන් දිනක් වේවා. මොකේ කල්පනා කරේ රජතුමනේ? දැන් ඔබ වහන්සේගේ මූණටමයි. හොරා හොරා කිව්වත් ගානක් නැහැනේ. ඇයි? වෙනර කිලපේ කාට අග්ගලාවත් රජ්ජත්ද කිව්වා. මට ඉතින් ඕක අහලා අහලා දැන් පුරුද්දටම ගිහින්. ඒක නිසා ඉතින් ඇහුණත් දැන් ඇහුනේ නෑ වගේ ඉන්න පුරුදු වෙලා. ඔය ඉතින් හොරා කාපේ ගන්නේ කාපු තරම දන්නේ. ආයේ නීවත කෑව කණේ කරන්නේ. මේ පුරෝහිත. ඔව්. හෙටනේ අපේ මීටිම තියෙන්නේ. ඔය ඉතින් තමයි මීටින් එක. මේ ඒකේ කතාව පොඩ්ඩක් පුරුදු වෙමුද අපි? ආ පුරුදු වෙනමු කිව්වන්නේ. හරි හරි. මම ප්‍රවේශය කරන් දෙන්න. මේ මාව ටිකක් උඩින් තියලා නග්ගල දෙන්න. හරි හරි. අවුරුදු පහක් කරපු දේවල් කිව්වම නග්ගල ගණී කට්ටිය. ඕ ප්‍රේත රසික රසිකාවියනේ ඔබ තමුන්නාන්සේලා මෙතෙක් පුල පුලා බලා සිටි ඒ මහා අසත් පුරුෂයා ඔබ තමුන්නාන්සේලාට අඳුන්වා දෙන්නයි මගේ මේ වෑයම. තමුන්නාන්සේලා දන්නවා මෝ කවුද මොන වගේ කෙක්ද මොන වගේ භූතයෙක්ද කියන එක සහෝදර සහෝදරවරුනි. යකෝ ඔළු තුනේ වස්ස අඳුන්නල් දෙනා වගේ මාව අඳුන්නල් දෙන්න එපා. නේ නේ කලබල වෙන්න එපා. මෙතනදි මේ අරකා මේකා මූ කියලා කියන්නේ ඔබතුමා මේ ජනතාව අතරම නිකන් මචං ලෙවල් එකේ පොරක් කියලා පෙන්නන්නේ. ඔබට අපේ කට්ටිය අහු වෙනවා. මේ හොඳ හොඳ කරගෙන පලයන් කරගෙන පලයන්. ඔව් තවන්නාසල දන්නවා. පෝගේ වතාවේ මූ බලේ ඉඳිති. ඔබ වහන්සේලාට ඔබ තුමල්ලාට පුරුදු රාශියක් දුන්නා. රාශියක් දුන්නා. නමුත් තවන්නාසල දන්නවා ඒක පුරුදුවක්වත් මූ ඊට කරවෙන්නේ නැහැ. ඊට කරන්න බැරුණා. නමුත් අද ඒක ඌ පිළිගන්නවා සහෝදර සහෝදරවරුනි. ගොන් අරපු මම එක දෙයක්වත් කරේ නැහැ කිව්වොත් ජනතාව මනාපයක් දෙයිද අයි මට? ඉතින් කෙරුවේ නැති ඉඳන්නේ නම් ඒව කරෝ ගන්න අයපත් කරගන්න. ඒකත් කලින්ම කරලා ඉවරයක් කළා තිබ්බනම් අය අමුතුවෙන් පත් කළත් වැඩක් නැහැ. මාර චාන්ස් එක නේද වැඩේ නොකර හිටපු එක? ඒකද පුළුවන් තරම් අනේ හිත හොඳයි අනේ හිත හොඳයි කියලා ජනතාවට ඒත්තු ගන්නයි තියෙන්නේ. මොකද හෙට ගෙඩිය පිටින් දෙනවා කියලා කිව්වොත් අද ලෙල්ල හරි ගන්න අපේ කට්ටිය ලෑස්ති. මේ පුරෝහිත මං හිතුවා මේ හෙට කතාව මේ නව වෙනසකටත් එක හින්දියෙන් කරා. හින්දියේ සමතන් දෙන්නේ වයි පටුව තමයි. හින්දි උනකාරයෝ ඉන්නේ හින්දි ටෙලිනාට්‍ය බලන්නේ. ඕ ගෙද තනින්නේ සාරියත් එක රත්තරන් මාල දාලා කුස්සියට යන්නෙත් එහෙම නිදා ගන්න යන්නෙත් එහෙම ඇඳුම් ටික ගලවන්න ගියාම තමයි ලොත්තු පොලොස් වෙන්නේ. අපේ කතා දැන් බලු බලන්න කන්නේ හින්දි මාළු හින්දි මාළු නොතේරෙන භාෂාවකින් ඕනම දෙයක් කියන්නේ කට්ටිය අහන් ඉන්නවා. මේ ඒ පුරෝහිත මේ මං හින්දියෙන් කරන එක සිංහලයට පරිවර්තනය කරන්නේ කවුද? ඒ කියන්නේ හින්දි දන්න කෙනෙක්. ඉතින් මට පුළුවන් හින්දි. ඔබට පුළුව? ඔව් මම හින්දි සංගමෙත් හිටියා. අපි පොඩි ටෙස්ටිං එකක් දාමු. අපි හිතමු අපි දැන් ඉන්නේ මේ වේදිකාවේ. මේ ඉන්නේ ජනතාව. එහෙම ඉතලා පටන් ගමු. ඉතල වදාරන් තියෙන ඔබතුමා. ප්‍රවේශයක් ඇටියට අරගෙන දීපන්. ඕ ප්‍රියද රසික රසිකාවියනි ඔබ තමුන්නාන්සේලා මෙතෙක් පුල පුලා බලා සිටි ඒ අසහාය ගායකයා නෙමෙයි නායකයා ඔබ තමුන්නාන්සේලාට අඳුන්වා දෙන්නයි මගේ මේ වැය. එතුමා අද තමුන්නාන්සේලා අමතන්නේ හින්දි භාෂාවෙන්. හින්දි භාෂාවෙන් එතුමා හින්දෙන් අමතන දේ සිංහලයට පරිවර්තනය කරමින් ඔබට සමීපවන මා අගුණ බණ්ඩානෝ පුරෝහිත. මේ පුරෝහිත හරියටම කිව්වොත් ඉතින් මට කතාවක් කරගන්න බැහැනේ. ඒ ඔක්කොම දන්නවා ඉතින්. ඒකින්ද මම මේ එක්කෙනෙකුගේ ලියාගෙන ආවා. මේ ලියාගත්තට කමන්නේ කොල මාරු කරගෙන ඩා 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 ගාලා අයියා දිහා බලනවා එහෙම. හරි පටන්ගමු. හෙට මේක අර දෙපැත්තේ වීදුරු දෙකට දාගන්න බැරි. ඒක දාන්න බෑ. කරන්ට් එක ගියාම මොනවත් පේන්නේ නැහැ. කොලේක ලියලා දුන්නේ ඒකයි.
ඕක මාරු කරගන්නතු කියන්න මෙන්න වැන්ද අරියට කියාගන්න මං කියනවා නොන්නාහේ මාතාහේ ඔව් නොනාවරුනි මහත්වරුනි සම්භාණා සම්භාණාහේ ඔව් සම්භාවනීය අවුත්තනේ දූතාහේ දූදරුවනි දිවානා දුක්ඛි දුක්ඛි ජාති අභිමානාහේ එළවම දිනපතා දුක් විඳින ජනතාව අභිමානවත් ලෙස නගා සිටීමයි මගේ එකම අරමුණ කොහොමද බඩුව තවරේද හරි හරි කරගෙන යමංකු පසාන කාලෝ තක්කු මුක්කු කරතා හේ ඕ පහුගේ කාලේ මන්ට තක්කු මුක්කු වෙලා හිටියේ ඒක පුල් දෝමාලි ඒකයි පුල් ටයිම් වැඩ කරන්න බැරි වුනේ බොච්චි බවුලා බල්ලෙක් පිරුවට නැහි කන්දේස් පාතා හේ කන්ද පාත නෑ සහෝදර සහෝදරවරුනි අප්නා දේශ අපේ ප්‍රදේශේ ලක්කි රොටි කාති හේ උබද නෙගලමයි කන්නේ රොටි අයියා රොටි කාති හේ ඇමේ රොටි කන්නේ අච්චා පිච්චා නැහි කර්තා හේ අතේ පිච්චිය නැති නැයි සහෝදර සහෝදරවරුනි දෙල් අපනා ඔපීත් පරයි ඔමන් මේසරේ දිනුවට පස්සේ කෙසා හුමරේ නිර්වස්ත පජායිලේ සියලුම ඇඳුම් අඳින අය නිර්වස්ත කරනවා නැහි නිර්වස්ත පජායිලේ නිර්වස්ත අයට අපි ඇඳුම් ලබා දෙනවා රස්කි රස්කි පජායිලේ රසාලු දෙනවා තුන්ෂාචා කෝන් හේ කෝන් අයිස් කෝන් උදෙනවා ඕකේ සාන මරේ වයිෆයි කසම් හේ සියලු දෙනා තම වයිෆයි ලබා දෙනවා රිම් ජිම් කේ ගීත සවුන් ආයි ඔව් ගොවි ජනතාවට අපි ජිම් කට්ටලේ බැගින් තෑගි දෙනවා ඕකේ සාන මරේ තිල්ල තමරා දෝස්තෝ ඔව් ගමේ සියලු දෙනා මේක තැනකට එක රාසි කරලා ඇය කොද මන්නේ සිංහලෙන් කියන්නේ අර අර පජායිලේ ළඟේ මිස්සුනේ අල්ලලගම පජායිලේ නෙමෙයි පජායිලේ 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 හරි පටන් ගන්න මක්කලේ පෙට්‍ර මහරාසි ඕ මහරාසිය පෙට්ටු වෙන දාලා බඩු දෙනවා හොංගා මූඩි ඕ ඇලිවහන මූඩි හතරන් කත්ත උදල්ලේ ගමන හින්දි නෙමෙයි වාගේ හරි හරි කරගෙන යමංකෝ සකල කලාවල්ලවන් ඔ සකල විද දේවල් දාලා දෙනවා දිල් දෙක දෙකෝ කිල් බෝල දෙක දෙක කිල් දෙක දෙකෝ කිල් බෝල දෙක දෙක දිල්ලන වාලෝ සීකෝජි ඇයි මිලන් කී බේලා දෙහෙ හායි 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 කිල් බෝල දෙක දෙක ගානේ හරි දීලා කිල් බෝල කකාරින්න පුළුවන් වාතාවරණයක් නමත්තමුන්නාන්සලට ලබා දෙනවා ලබා දෙනවා ලබා දෙනවා මයි කියලා පරන්දනවා සහෝදර සහෝදරෝනි කොහොමද බඩුව තමා නේද මෙච්චර කල් කාපු කෑව